හොඳයි විරාමයෙන් පසු අපි නැවතත් අපේ සුපුරුදු සාකච්ඡාවට අවතීර්ණ වෙනවා අපි සාකච්ඡා කරමින් ඉන්නේ අපේ රවි කරුණානායක මන්ත්‍රීතුමත් එක්ක මන්ත්‍රීතුමනි අපේ විරාමයට යනකොට අපි කතා කරමින් හිටියේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා ප්‍රසිද්ධිය ප්‍රකාශ කළ තියෙන මාධ්‍ය හරහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඔහු කොන්දේසි විරහිතව ඒකට සහයෝග දෙනවා කියලා. ඒතොර ඔබතුමා ඒකට උත්තරයක් දෙනවා. එහෙනම් මොකටද පන්නන්න හදන්නේ කියලා. රයිට් එතනදී ඊළඟට මතුවෙන කාරණාවක් තියෙනව නේද? මොකද්ද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා කියන්නේ එතුමා ප්‍රකාශ කරන්නේ එළඹෙන්න ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙනවනම් එතුමා සහයෝගය දෙනවා. එතකොට එතුමා සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ඉන්න අවශේෂ පාර්ශවත් ඒ විකල්ප කණ්ඩායමත් අද එක සීරුවට හිටගෙන ඉන්න ඒ සහයෝගය දෙන්න. මෙතනදී ඔබතුමාලගේ පක්ෂයෙන් කියන්නේ වික්‍රමසිංහ පාර්ශවයෙන් ඇති වෙන යම්කිසි කතාබහක් මේක කුමන්ත්‍රණයක් කියලා. මොකද්ද කුමන්ත්‍රණේ? එළඹෙන්න ජනාධිපතිවරණයේදී වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් වුණු ජනාධිපති අපේක්ෂකයා විදිහට සජිත් පාර්ශවයේ බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම ඔහු ජනාධිපතිවරණයෙන් පරතී කියලා. ඒ පරාජයෙන් පස්සේ අනිවාර්යයෙන් වික්‍රමසිංහ මහත්තයාට සිද්ධ වෙනවා අකුලගෙන ගෙදර යන්න. ඊට පස්සේ නිකම්ම නිතරගෙම්ම සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාට හැකියාව ලැබෙනවා එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත් වෙන. එහෙම ඒ එවැනි තත්වයක් ඇති වුණොත් රවි කරුණානායකට මොකද වෙන්නේ? ඔබතුමා සීන ලෝකයක සිටින්නේ. ඉස්සලම පාර්ශ්වයක් කියන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂයක් විතර තියෙන්නේ. ඉතින් වෙන්නේ නැති දේවල් ගැන හිතලා කතා කරලා වැඩක් නැහැ. රනිල් වික්‍රමසිංහ සහද නායකත්ව මණ්ඩලයක් තියෙනවා. ඒ නායකත්ව මණ්ඩලෙ තීන්දුව ගන්නවා. ඔය ගන්නේ එක්කෙනෙක්ගේ ඕනේ කම් වල නෙමෙයි. ඒ වගේ හිතන නිසා තමයි ඒ වගේ කුමන්ත්‍රණශීලී කතා කරන්නේ. ඒ වගේ ඉරණම පක්ෂකට වෙන්නේ නැහැ. ඉතින් ඕවා නිසා තමයි මාධ්‍ය තුලින් තමයි ප්‍රශ්න ඇති කරලා මේව කරගෙන යන්නේ. ආණ්ඩුවත් හරි කැමැති වගේ පොහොර දාගෙන යදගෙන යන්න. වෙන්න තියෙව ගැන කතා කරලා වැඩක් නැහැ. ඉතින් මම දන්නේ ඇයි මගේ මිත්‍ර සජිත් කියන ඔච්චර ප්‍රශ්න අහන්නේ. අපිත් කියන්න පුළුවන් එහෙනම් අපි මෙහෙම යනවා එහෙම එනවා මේ පක්ෂයට හානි කරන්න ඕන ඔහොම කතා කරා අපි. හොඳයි. හානි කරන්න ඕනේ නැත්තම් දිනන්න ඕන නම් වැඩේ කරා අපි. මන්ත්‍රීතුමා මිත්‍ර සජිත් ගැන කතා කරන්නේ ඔබතුමාගේ මිත්‍රයා හින්දා නෙමෙයි සජිත් ප්‍රේමදාස කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස කියන්නේ හිටපු නියෝජ්‍ය නායකයා සහ මේ වෙනකොට ඔහු නැවතත් ඒ නියෝජ්‍ය නායක තනතුරට පත් කරන්න අවශ්‍යයි කියලා මතවාදයක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවක මේ කතා කරන්නේ. සජිත් ප්‍රේමදාස කියන චරිතය ගැන එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන්ගේ සහ ඇතම් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන දේශපාලඥයන්ගේ මතය වෙලා තියෙන්නේ බිම් මට්ටමේ ජනතාවට ආමන්ත්‍රණය කරන්න පුළුවන් ගම් මට්ටමේ බිම් මට්ටමේ ජනතාවගේ ඡන්ද ටික නැවතත් එක්සත් ජාතික පක්ෂයට ලබා ගන්න පුළුවන් නායකයෙක් විදියට. ඒ හින්දා සජිත් ප්‍රේමදාස ගැන දිගින් දිගටම ඔබතුමාත් එක්ක ප්‍රශ්න ගන්න ඔබතුමාත් එක්ක සජිත් ගැන ප්‍රශ්න ගන්න ඔබතුමාත් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් ඉදන් මතයක් තියෙනවා ඔබතුමා යම් කිසි විදියකින් සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාට පක්ෂයේ නායකත්වය ලැබුණොත් රවි කරුණානායකට පක්ෂය තුල පැවැත්මක් නැති වෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මොකද්ද කියන්න තියෙන්නේ? මං හිතන්නේ මේ සජිත් කියලා නම මෙතනට ඇවිල්ලා වැඩි ඔය කතා කිරීම සම්බන්ධ ඒ වගේ දෙයක් පක්ෂය තුල නැහැ. මොකද ඊට වැඩි අවුරුදු 20 20ක් පාර්ලිමේන්තේ මම හිටලා තියෙනවා. ඔය වගේ ඒවා કૃතිම වශයෙන් නිර්මාණය කරලා ප්‍රශ්න ඇති කරන තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔය වගේ දෙයක් ඇති වෙන්නේත් නැහැ. ඒ වගේ දේවල් හිතන්න අවශ්‍යතාවයක්වත් නැහැ. හොඳයි. ඔබතුමා කලින් වතාවකේ මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඇයි මේ තරම් සජිත් ප්‍රේමදාස ගැන අහන්නේ? ඇයි මගෙන් අහන්නේ නැත්තේ මම යනවද කියලා? ඔබතුමා ගැන මතයක් තිබ්බ පහුගිය ගෙවිගිය පළාත් සභා මැතිවරණයේදී බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී රවි කරුණානායක මන්ත්‍රීවරයාගේ නමත් එක්ක ඇඳිලා තිබ්බා ඔන්න ගියා මෙන්න ගියා ආණ්ඩුවට කියලා. මොකක්ද ඒ කතාව ඇති වෙන්න හේතුව? ඉතින් ගියාද? ඔය කතා කරන්න හදන කට්ටිය තමයි ඔව කරන්නේ. එක්කෙනෙක් දෙන්නේ ඒගොල්ලන්ට කොන්දන්නේ නැහැ යම් දේවල් කරන්න. ඉතින් ඔය කුමන්ත්‍රණශීලී දේවල් කරමු. ඉතින් ගියේ නැත්තම් ඉතින් මෙතන ඉන්නවා නම් ඒ කියන කතා ඔක්කොම බොරුනේ. ඔන්න ඔය වගේ විශ්වාස කළ හීන දකින ප්‍රශ්න තමයි ඔබතුමා මෙතෙක් දුර ඇහුවේ. හොඳයි. හීන යථාර්ථයක් වෙන්න මම යථාර්ථවාදී ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබතුමා කියනවා නම් මම ඇහුවේ ඔක්කොම හීන දකින ප්‍රශ්න කියලා. මොකක්ද ඇත්තටම කොළඹ නගරාධිපතිතුමත් එක්ක ඔබතුමාගේ තියෙන ප්‍රශ්නේ? ප්‍රශ්නේ නැහැ. යාර තමයි ප්‍රශ්න තියෙන්නේ. මොකෝ අපි මගේ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කයේ නායක වශයෙන් මමත් අපේ නායකතුමත් මමත් රෝසි සේනනායකත් ඉරාන් වික්‍රමතුංගත් ජයන්ත සිල්වත්
නිජිබුන් රහමුත් ෆයිරෝස් හජ්ජත් ඔක්කොම එකතු වෙලා අපි සංවිධායක ඔක්කොම කොළඹ නගර සභාවේ 635,000ක ඡන්දදායකයෝ අපි මේ කොළඹ නගර සභාව 2011 දිනලා දුන්නා. ඒ දින්නේ මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ජමල් රාජපක්ෂ, ගෝතබේ රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඔක්කොම රාජපක්ෂලා මේ කොළඹ නගර සභාවේ දිනන්න ඕනේ කියලා සටන් කරනකොට. ඉතින් දිනන්න අපි මේ අවස්ථාව ලබලා දුන්නට පස්සේ අපට අවශ්‍ය වන්නේ අවස්ථාව ලබලා දුන්න එක්සත් ජාතිපක්ෂයේ බදු ගෙවන්නන්ට ඒ එක්සත් ජාතිපක්ෂයේ පළාත් සභාවක නගර සභාවක වාසිය ලබා ගන්න. නමුත් අද වෙලා තියෙන්නේ බොහොම සමහරලාට මහින්ද රාජපක්ෂ කටයුතු ගැනයි ගෝතබ රාජපක්ෂ කටයුතු ගැනයි කතා කරනවා මිසක් රනිල් වික්‍රමසිංහ රවි කරුණායක අපිව ඔය වැඩපිළිවෙලට කිසිදු ආරාධනා කළේ නැහැ. ඉතින් මෙතන කඳ එක තැනක හිත තව තැනක තියාගෙන ඉන්න බෑ. ඉතින් ඒවට අපි ප්‍රසිද්ධිය අපි ප්‍රකාශ කරනවා. ඒවට හැංගිවරා අපි 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 කරන දේ ජනතාව වෙනුවෙන් අපි කතා කරනවා. මම විතරක් නෙමෙයි. රෝසි සෙනනායකේ රන් වික්‍රමතුංග ෆයිරෝස් හජ්ජ නිජිබුන් රහමන් ජයන්ත සිල්වා. ඉතින් ඔක්කොම වැරදෙන්න බෑ. ඉතින් මේ මේ මෙතන ඒ වගේ දෙයක් තියෙනකොට අපට අවශ්‍ය වෙන අපේ නගර සභාවේ නාගරික මන්ත්‍රු 23 දෙනෙක් ඉන්නවා. එයාගේ වැඩ කටයුතු කරන්න ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න ඕනේ කියලා මම කියනවා. හොඳයි. ඔබතුමා කියන විදිහට කොළඹ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන නගරාධිපතිතුමා වැඩ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමාට සහ ජනාධිපතිවරයාට අවශ්‍ය විදිහට. මම කියන්නේ නැහැ. අපේ ඡන්දදායකයෝ සහ නාගරික මන්ත්‍රු සහ මමත් මේ මතේ සිටිනවා. මේ කරපු ක්‍රියාවලිය තුල ඇයි එහෙනම් එවැනි නගරාධිපති කෙනෙක් තියාගෙන ඉන්නේ? දැන් අපි උසාවියට ගිහලා අස් කරාම මේගොල්ලෝ ආණ්ඩුවට පරිණ කට්ටියනේ තියෙන්නේ. අද උසාවිය තියෙනවද අපර ගිහලා සෙතක් ලබා ගන්න පුළුවන් මාර්ගයක්? අද පොලිසියට ගියොත් වැරදිකරුවා නිවැරදිකරුවා වෙනවා. උසාවියට ගියත් ඒ වගේම දෙයක් වෙනවා. අස් කරොත් ඒ ගිහිල්ලා ඒ ඉතේම නැවතෙනවා. ඉතින් ඊට පස්සේ ගියව ඔන්න තව එක්කෙනෙක් අස් කරයි කියලා. අස් කරලා කියන්නේ දැන් මේ මරණාධාර සමිතියක උනත් තමගේ සමාජිකත්වය නැතුණාම තමගේ සමාජිකත්වය එතනින් නැතිවෙනව නේද? මෙතන පාර්ලිමේන්තුවේ වේම නෙමෙයි නගර සභාවේම නෙමෙයි. ඒක ආණ්ඩුවට ඕන විදිහකට කරකිනවා. නෑ ඉතින් ඇයි ඔහු ආණ්ඩුවට ගියාම මොකක්ද කියලා ප්‍රශ්නේ? එක පුද්ගලයෙක් නේ ආණ්ඩුවට යන්නේ. ඉතින් හරි වැඩන්නේ. නගර මේ තනතුර නගරාධිපති. නගරාධිපති ගියාම එතන තීන්දුව වෙලා එතනින් කරකෙන්නේ. නගරාධිපති කියලා කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් තනතුර තියලා ගියනම් ප්‍රශ්නයක් නෑ. ආ ඔබතුමාලා මේ 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 දැන් වත්මන් නගරාධිපති දක්ෂිව ගන්නවක් ඉන්න. ඔව් දැන් මේ නගරාධිපතිතුමාව මේ දුරේ තියාගෙන ඉන්න එක්සත් ජාතිපක්ෂ කොළඹ බලය රැකගෙන තියාගන්න. ඉතින් තව මොනවාද මේ අපි බලය ගන්න ඉතින් ආණ්ඩුවට උදව් කරන්න? කාරි සෙල්ලමන්නේ. ඒ කියන්නේ එක්සත් ජාතිපක්ෂයේ බලය රැකගන්න කියලා ඕනෑම දෙයක් කරන්න සූදානම්. ඕනෑම හතුරෙක්ව තමන්ගේ පාර්ශවයේ තියාගන්න සූදානම්ද? ඉතින් එහෙම කරනවා නම් එහෙනම් දේශපාලනය කරන්න ඕනේ නැන්නේ. කියලා බෝධිසත්වයෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට දේශපාලනය කරන්නේ ජනතාවට අපේ මතය අපි ලබලා දෙන්න. අපි ජනතාවට කියන අපි ගෙවල් කඩන්නේ නැහැ කියලා. කඩන ආණ්ඩුවක් එක සෙල්ලම් කරන්න පුළුවන්. අපි කියනවා වැසිකිලි බද්දක් ගේන්නේ නැහැ කියලා. ඒ වැසිකිලි බද්දක් ගේන්න ආණ්ඩුව නැ කිව්වම අපි කියනලා හරියනවද? අපි කියනවා කැසිනෝ දෙන්නේ නැහැ කියලා. ඒ කැසිනෝ ඒව තියාගෙන කඩන්න නැතුව ඒ කැසිනෝ එකත් ඇතුළේ කියලා සෙල්ලම් කරනවා නම් ඒක වටිනවද? ඒක ඔබතුමා කියන අපේ මූලධර්මත් එක්ක විරුද්ධ සටන් කරනද කියන්නේ? ඉතින් මේවද ඔබතුමා මේ කතා කරන්නේ නිකන් මේ මාව ගෙනල්ලා මාව නිකන් හතුරෙක් කරන හතර මේ දෙන්න තුන් දෙනත් එක්ක මට අවශ්‍ය නැ මගේ පක්ෂ රකින්න මිස මේ දෙන්න තුන් දෙනා රකින්න නෙමෙයි. මට අවශ්‍ය නැ මේ රාජපක්ෂ ආණ්ඩුව රකින්න නෙමෙයි. ආණ්ඩුව ගෙදර යවන්න එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුවක් ගේන්න. අද මේ බලන ප්‍රේක්ෂක ඔක්කොම බලන්නේ මොනවද අපි මේ කරන්නේ? මෙතෙක් දුරහන ප්‍රශ්න මේ ඔක්කොම ගිනි නිවන ගිනි ඇති කරන ප්‍රශ්න. මට අවශ්‍ය නැ ගිනි නිවන්න. හොඳයි මන්ත්‍රීතුමා. ඔබතුමාලා අරගුණ කියලා මෙහෙම ඇහුවන ප්‍රශ්නේ මොකද? ඒගොල්ලෝ මේවට උත්තර දෙන්නේ අරිජුව. හොඳයි. පක්ෂය ඇතුලේ මේ වෙලාවේ ඇති වෙලා තියෙන ගින්න නිවන්න මොකද්ද? රවි කරුණානායක මන්ත්‍රීතුමා මේ තාක් කරලා තියෙන කාර්යභාරය. ගින්න නිවන්න මීට වැඩිය ලොකු ගින්නක් ඇති නොවන විදිහකට කටයුතු වෙලා තියෙන්නේ. ඉතින් මේක ජයග්‍රහණී මාර්ගයට ඇවිල්ලා තිබෙනවා. ඉතින් ඒ නිසා අපි ඒව හරියට ඉදිරියට තල්ලු කරගෙන යන්න අවශ්‍යයි. මාධ්‍යත් අපේ සහයෝගය දෙනවා නම් මේක ලේසියි. අද නැති දේවල් ඇති කරලා ඇති දේවල් නැති කරලා යන ගමන තුළ අපිට බාධන මොකෝ? විපක්ෂින් නම් හැමදේනම අපේ බෙල්ල ළඟ, ආණ්ඩුව නම් හැමදේනම කකුල් ළඟ. ඉතින් මේක තුලින් ගමන් කරන එක ලේසි ගමනක් නෙමෙයි. හරි. ඉතින් ඒක තමයි අපිට මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ. එකමුතුභාවය, ඉදිරි දැක්ම සහ සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් වාතාවරණ. මන්ත්‍රීතුමා, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් සම්බන්ධයෙන් මේ රටේ ජනතාව යම්කිසි සුබවාදී බලාපොරොත්තුවක ඉන්න මොහොතක මේ ඉන්නේ.
නමුත් පහෝගිය දිනක එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයා කරපු යම්කිසි ක්‍රියාදාමයක් මත ජනතාවට මේ වෙනකොට යම්කිසි කුතුහලයක් ඇති වෙලා තියෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ තමන්ට අත්විඳින්න සිද්ධ වෙයි කියලා හිතෙන යම්කිසි තර්ජනාත්මක ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් මම මේ කියන්න යන්නේ ලංකාවේ මේ වෙනකොට ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටලු කාරණා රාශියක් උද්ගත වෙලා තියෙන අවස්ථාවක රටේ ප්‍රධාන පෙරේ ජාතික පුවත්පතක කර්තෘවරයෙක්ට සිද්ධ වෙනවා තමන්ගේ කර්තෘ ධූරය අතහැරලා යන්න. මේකට හේතු පාදක වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායක වරයා වෙන සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාගේ යම්කිසි ක්‍රියාදාමයක්. මේ ක්‍රියාදාමයත් එක්ක මේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා සිදු කළා වූ මේ ක්‍රියාදාමයත් එක්ක රටේ ජනතාවට ඇති වෙලා තියෙනවා එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් යටතේ නැවත වරක් මේ රටේ නීතිය හා සාමය සහ ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් බරපතල ගැටලුකාරී තත්ත්වයන් පණ නගී නේද කියලා. මොකද්ද ඔබතුමාට මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන්? දැන් ඔබතුමා ඕ කියන එකට මට ඍජු උත්තර දෙන්න අවශ්‍යයි. පක්ෂයක් බලයට එන්න පුළුවන් අනේ විනයක් තියෙන පක්ෂයක්. විනය ජයර් ජයවර්ධන ඇති කරපු 77 89 කඩා වැටුණා. ඒ වැටුණාට පස්සේ තාම අපිට බලයක් ලබා ගන්න හරියා කර අමාරු වුණේ ඒ කඩපු විනය නැති වුණ නිසායි. ඔය කරන ප්‍රකාශ ඔය කරලා තියෙන්නේ ඒ කරන පුද්ගලට වළංගු මිසක් මම එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් ඕන තැනක ගලේ කොටලා කියන්නම් ඔය වගේ කූට ක්‍රියා අපි පක්ෂයේ ඉඩ දෙන්නේ නැත. ඕ වගේම ඒගොල්ලන්ගේ හිතේ තිබ්බට අපි බොහොම පුළුල් මට්ටමට මාධ්‍ය රැකවරණ ලැබලා දෙනවා. නමුත් මේකේ තියෙන්නේ මාධ්‍ය ඒකට හරියාකාර රෙසිප්‍රොකේට් කරන්නේ මං කියන්නේ සිංහල වචනේ මට මේ අවස්ථාවේදී අමතක වෙනවා. ඒ කියන්නේ කරන ක්‍රියාවට ප්‍රතිවිරුද්ධ උත්තර ලැබෙන්නේ නැහැ. දැන් අපි මාධ්‍යයට ඕන එකක් දෙන්න කියලා ප්‍රතිචාර. ඒ කියන්නේ ක්‍රිමිනල් ඩිෆෝමේෂන් අපි අහක් කරා. නමුත් මොනවද කරේ? ඒක පාවිච්චි කරලා ගහනවා. දැන් බලන්න මෞබිම පත්‍රයේ විලිලැජ්ජාවක් නැතුව මම මේ නම් කියන්නේ මොකද මම ඒක උසාවි කියලා තියෙනවා 20 ගමනක් මේගොල්ලෝ විරුද්ධව. බලන්න රණවි ක්‍රමස ගන්න විදිය හරි නිඳිතයි. ඕව ගහන්නේ රාජපක්ෂට, ඕක ගහන්නේ ජනාධිපති රාජපක්ෂට, ඕක ගහන්නේ ආරක්ෂක ලේකම් ගෝතබ්බ රාජපක්ෂට. රණවි වික්‍රමසිංහ, රවි කරුණායකට, කරු ජයසූරියට උඩ පැනපැන ගහනවා. මොකෝ? මොකෝ අපි තමයි මේ වගේ දැන් බලන්න ඒ අයිතිකරු ගිහිල්ලා එදා LTT එකට මිලියන 780ක් දුන්නා මේ රාජපක්ෂ ආණ්ඩුවටුටින්. ඉතින් යාට ලක්බිමෙන් කියන්න පුළුවන් ගෙදර යන්න කියලා මේ අහක ඉන්න පුදේවල කිව්වයි කියලා රණවි වික්‍රමසිංහද කිව්වේ, ඔක කරු ජයසුද කිව්වේ, ඔක රවි කරුණායකද කිව්වේ, නායකත්ව මණ්ඩලෙද කිව්වේ? ඉතින් මේ නැති එක්කනේ නායකත්ව මණ්ඩලෙත් නැති එක්කනේ. ඉතින් ඔහොම කියලා ඔහොම උත්තර දෙනවා නම් ඉතින් අපි කියන හැමදේම උත්තර කරන්න ගියා නම් මාධ්‍ය නිදහස නැති වෙනවා. ඉතින් මං හිතන එක බොහොම වැරදි ප්‍රකාශයක්. මාධ්‍යට කියන මොන තරක එක්සත් ජාතික පක්ෂේ කාලේ අපි ක්‍රිමිනල් ඩිෆෝමේෂන් නැති කරපු අපි මේ වගේ අපි ගනලා දෙනවද? ඒ තුප්පයි වැඩ අපි කරන්නේ. ඒ හිතන අය කියන අයගේ දේවල් මිසක් අපේ දේවල් නැහැ. මම එක්සත් ජාතික පක්ෂයේ වශයෙන් ඒක බොහොම ඕනේ කමින් හැම මාධ්‍යයට කියනවා. නමුත් මතක තියන්න ඔබතුමාලා දැන් කරන ක්‍රියාවෙන් මේ පක්ෂේ මේ රට ඉදිරි අනාගතය ඉතාමත් භයානකකාරී තත්ත්වයකට ගෙනියනවා. මාධ්‍ය ඔබතුමාත් මාධ්‍ය කොටසක් බොහොම නිර්භීත පුද්ගලෙක් වෙන්න පුළුවන්. නමුත් තමාලාගේ සගිය ටික අද විලිලැජ්ජාව නැතුව සමහර ලකට බයෙන් මේක කටයුතු කිරීමෙන් අද රටේ මාධ්‍ය ස්වාධීනත්වය සම්පූර්ණ නැතිලා තියෙනවා. ඉතින් කරුණාකර ගොඩ ගන්න ඔබතුමලා අර අප්පුඩි ගහන අත් දෙකක් ඕනේ වගේ අපි සූදානම් මේක ගේන්න. නමුත් අපි කියන දේ ප්‍රකාශ වෙන්නේ නැත්තම් ඒකත් තව ප්‍රශ්නයක්. මොකක්ද දැන් දැන් ඔබතුමා කියනවා එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් යටතේ කිසිසේත්ම රටේ මාධ්‍ය නිදහසට බලපෑමක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් ඔබතුමාගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් ජ්‍යෙෂ්ඨ සමාජිකයෙක් ඔබතුමාගේ පක්ෂේ ආපහු කියනවා මතක් කරනවා නම් හිටපු නියෝජ්‍ය නායකවරයා තමයි මේ තත්ත්වය ඇති කරන්නේ. මොකක්ද ඒ සම්බන්ධයෙන් පක්ෂයක් විදියට ඇයි මේ එක්කෙනෙක් කියන්නේ? තම පේනවනේ ආණ්ඩුවෙන් ඉන්නේ කද යන්නේ. ඕවා කියනකොට ආණ්ඩුවෙන් තමයි ඕවා කියන්නේ. අපි කියන මේ කියන්නේ පක්ෂ වෙනුවෙන් නෙමෙයි. දැන් සමහර රටවල මේ වෙනින් ව්‍යාජ ප්‍රශ්න නිසා ව්‍යාජ නෝට්ටු වෙන සම්බන්ධ නිසා වචනයක් අද මං වෙනුවෙන් උසාවි ඉන්නවා 20 ගමනක් ආණ්ඩුව නිසා. නමුත් අපිට හැමදාම උසාවි ඉන්නවා. මේ වගේ දෙයක් අර යුද හමුදාවේ සෙබළ දෙන්නේ ඒ ව්‍යාජ නෝට්ටු දෙකක් තිබ්බයි කියලා හිරගෙදර. මේ යට නෑ.
ඉතින් ඕවා නිසා සමහරවල් කියන්න වේවි දේවල්. ඉතින් මේවා මම මේ කියන්නේ මොකෝ ඔතම අහන ප්‍රශ්න මට මගේ පක්ෂේ මාව ආරක්ෂා කරන්න අවශ්‍යයි. නැත්නම් ඉතල වේ මම මෙතන ලිස්සිලා ගියයි කියලා. ඉතින් මේක තව වෙනින් මේවා එන්න බලන ඒත් කමක් නැහැ. මමත් බොහොම ඍජුව ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඔව් අපි පක්ෂේනේ මමත් යුද්ධ ප්‍රකාශ කරන්න ඕනේ මගේ පක්ෂය ආරක්ෂා කරන්න. ඒ අලිය දිනනවා මොන බාධක ආවත් ඒ බාධක කරන අය අහක් කරන මිසක් අපේ පක්ෂ නායකතුමාත් නායක මණ්ඩලයත් අපේ ජනතාවේ විශ්වාසයත් කඩ කරන්න ඉඩ දෙන්නේ නැහැ දැන් ඉතින්. හොඳයි මන්ත්‍රීතුමා මගේ අවසාන ප්‍රශ්නේ බොහොම පැහැදිලි බොහොම නිරවුල් ඔබතුමා නියම තැනකට මේ සාකච්ඡා අවසාන කොටස ගෙනාවා. මම ඔබතුමාගෙන් මේ සාකච්ඡාව ආරම්භයේ සිටම මේ වෙනකම් ප්‍රශ්න කරේ මට එළියට ගන්න කවුද මේ ඇතුලේ ඉන්න කළු බැටළුවා කියලා. දැන් අවසාන වශයෙන් ඔබතුමා කිව්වා ආණ්ඩුවේ ඩීල් එක කරන කෙනාගේ නමත් එක්ක එකන ඔබතුමා විශ්වාස කරන ඔබතුමා පිළිගන්නවා පක්ෂයේ සමගිය මේ සහජීවනයේ නැති කරව මේ කළු බැටළුවා සජිත් ප්‍රේමදාස කියලා. ඒක හරිද? ඔබතුමා නම් දානවා නම් මම ඒක ඉද තියන්නම්. මම ප්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා. හිතන්න පුළුවන් ප්‍රේක්ෂකයෝ තමයි මේව බලන්නේ. ඉතින් මම නම නොකියුවත් ඒ වගේ හිතනවනම් හිතන්න දෙන්න. නමුත් මට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂ දිනවන්න කවුරු බාධා කරත් ඒක පක්ෂෙන් ප්‍රශ්නයක්. ඒ බාධාව නැති කරන්න මම සූදානම් වෙනවා. අපි මේවා ඔක්කොම කියලා අපි නිශ්ශබ්දව සිටියොත් අපි කොන්දක් නැති දේශපාලඥයෝ. දැන් මේක ඉවසුව ඇති. අපේ ජනතාව අපිට බනින්නේ මේ කොන්දක් නැහැ කිව්වා ඔබතුමා කිව්වා නායකතුමාගේ තියෙන දුර්වලතා මොකද්ද කියලා. මෙන්න මේක. අපි හම්බන්තොට ගියාම අපිට වෑන් එකේ ගල් ගැහුවා. අපි පක්ෂය ඇතුළේ දේවල් ක්‍රියාත්මක වුණේ නැහැ. එක්කෙනෙක් එක ස්වරූපයකට එක විනයකුත් අනිත් පක්ෂයට අනිත් අයට වෙනින් ස්වරූපයකුත් තියලා විනයක විනයක් ඇති කිරීම ඒක නරකයි. ඉතින් මං හිතනවා ඉතින් හරි මාර්ගයට ගේන්න අවශ්‍යයි. දැන් ඔබතුමා මාව තල්ලු කරා යම් තැනකට මම හිතුවා මගේ පක්ෂය ආරක්ෂා කරන්න අවශ්‍යයි. මගේ චරිතය ආරක්ෂා කරන්න අවශ්‍යයි. කොහොමද? දැන් අපිට බලන්න කොච්චරම් තියෙනවද? අපිට කියනවා එදා ඉඳන්ම මේ සතුස කිල්ලයි කියලා. එහෙම තියෙන සතයක් ගත්තා නම් අපි උසවි දාන්න පුළුවන්. හොර නෝට්ටු ගෙනාවා. ඒ වමකුත් තියෙනවද? පිටරටේ සල්ලි ගෙනාවා. අධිකරණේ තියෙන මොනවද තියෙන්නේ? ඊට පස්සේ ලලිත් අතුරේ සල්ලි ගත්තා. මොනවද ඒ වගේ තියෙනවද? ඒව තියෙනවා අපි එහෙනම් එල්ලුම් ගස්සවලා. ඒව නැති නිසා තමයි මේවා හදන්න හරි කැමති. නමුත් හදන එකලුන් තමයි ඔය තියාගෙන කටයුතු කරන්නේ. හොඳයි ගනුමන්ත්‍රීතුමා මේ අපේ වැඩසටහන නරඹන ලක්ෂ සංඛ්‍යාත විදේශගත ශ්‍රමිකයන්ට අපේ මව්බිමෙන් දුර ඈතක ඉඳලා අපේ රටට ඒ අවශ්‍ය කරන විදේශ විනිමය උපයලා එවන අපේ ජනතාව බලාගෙන ඉන්න මේ සාකච්ඡාව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මම ප්‍රකාශ කරපු මන්ත්‍රීවරයෙක් නායකයෙක් විදියට මේ ජනතාවට මොකද්ද ඔබතුමාට අවසාන වශයෙන් දෙන්න තියෙන පණිවිඩය? මම එයට බොහොම අගය කරනවා. අපේ මාතෘභූමිය දහලා පිටරට ගිහිල්ලා රටේ වැරදි පාලනයක් තියෙන නිසා පිටරට ගිහිල්ලා තමගේ පවුල සහ දරුවන් යැපෙන්න වැඩ කටයුතු කිරීමෙන් සල්ලි එවන ඒ සියලු දෙනාටම අපේ කෘතඥතාවය අපි පුද කරනවා. අද ආණ්ඩුව මේ වගේ ඒ කියන්නේ සමහර චීන කම්පැනි ඩියුටි ෆ්‍රී දෙනකොට මේ වගේ රට වෙනුවෙන් වැඩ කරන අයට මොනවද කරලා තියෙන්නේ? ඉතින් අපි ඒ අයට අපේ ණය ගැති එක්සත් ජාතික පක්ෂ එදා ලබලා දුන්න වරප්‍රසාද අපි ලබලා දෙනවා. ඒ වගේම තමයි මේ අවස්ථාවේදී කැප කළ කිරීම විතර නෙමෙයි මේ ඔබ සියලු දෙනාටම මේ රටේ දේශපාලනේ ලොකු අවස්ථාවක් තියෙනවා. මෙහි අයට හරි විදියට ඡන්ද දාන්න කියන ඒ අවස්ථාවත් ඒ ජනතාව තුලින් තිබෙනවා. මේක දැකගෙන අය යම් අය කුපිත වේවි, වැඩි බහුතරයක් කැමති වේවි. මොකෝ ඒගොල්ලන්ට අවශ්‍ය වන්නේ කොහොමද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කදන මාර්ගය පෙන්වලා තියෙන්නේ. මෙතෙක් දුර බාධක තිබ්බා. ඒ බාධක නැති කරන්නේ කොහොමද? අපිට නායකෙක් ඉන්නවා, අපිට නායකත්ව මණ්ඩලයක් ඉන්නවා, අපිට කණ්ඩායමක් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් මේක අර යන දුම්ලිය පීරි පරිදි ඉඳ දෙන්නේ නැහැ. ඒව සවි ශක්තිමත් කළ යන්නේ. අපි ඒ අයට කාරුණික ඉල්ලන්නේ අපි එක්සත් ජාතික පක්ෂ ගේන සූදානම්. තමාලගේ ශක්තියෙන් ලක්ෂ 18ක් විතර ජනතාව පිට ඉන්න ඒ අයගේ නාට්‍ය මෙහෙ සිටිනකොට ඒක 4-5කි වැඩි කරාම ඒ ඡන්ද ප්‍රමාණයක ලොකු වෙනසක් කරන්න පුළුවන්. ඔබ සියලු දෙනාම කරුණා කළා රටට ආදරයක් තියෙනවා නම් මේ එක්සත් ජාතික පක්ෂ නැවත ගේන්න අපි සියලු දෙනාම අත්වල බැඳගෙන අපි එක්සත් ජාතික පක්ෂේ රටට සියලු දෙනාගේම සාක්කුවේ සල්ලි ගේන යුගයක් පිරිසුදු පාලනයක් සහ පුංචි ලංකා ලෝකෙට එක්සත් කරන මාර්ගයක් සිංහල දෙමළ මුස්ලිම් බර්ග මලේ ඔක්කොම එකට ජීවත් වෙන්න පුළුවන් ඒ අන්තවාදී නොවන ගමනක් ඒක තුනේ ඇති කරන්න තමයි මම ඒ කාරණේ කියලාන්නේ. හොඳයි. ඔය මෙතන එක්සත් ජාතික පක්ෂේ බේදමින්ද මුකුත් නැහැ මේ ඇතිකරන එක නැති කරන්න තමයි අපට අවශ්‍ය වන්නේ. දුන්න උත්තර ඔබතුමාගේ ප්‍රශ්න වලට සාපේක්ෂව දුන්න මිසක් හිතලා බලලා නෙමෙයි. ඉතින් ඒකෙන් පෙනෙන්නේ අපට හැකියාව තියෙනවා.
අපට අවශ්‍යතාවය තමයි ලබලා දෙන්න අවශ්‍ය. හොඳයි. අද මූලට මූණ සාකච්ඡාවට අපි සමග එකතු වුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂය ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් වන රවි කරුණානායක මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි අපි වෙනුවෙන් සහ අපේ විදේශගත අපේ හිතවතුන් වෙනුවෙන් අපේ මේ රූපහානි එකක් ප්‍රශ්නයක් ඔබතුමා ගන්න. ඔබතුමා ඇහුවා රනිල් වික්‍රමසිංහ කරු ජයසූරිය ගැන මුකුත් ඇහුවේ නැහැ. සජිත්මය ඇයි කරු ජයසූරිය ගාමි ජයවික්‍රම පෙරේරා මම කබීර්ල අපි ඔක්කොම ඉන්නවා. ඇයි අපින් හෙව නැත්තේ අපි නියෝජනා කරන්න බැරිවන්නේ? මේ මේව තමයි ඉතින් මම මේ නිකන් කිව්වේ තමාලා මේ පත්තර තියෙන දේවල් අර ඕන නැති දේවල් ගැන දාලා ඒකට ප්‍රමුඛත්වය දීලා අහනවා. මම අහන්නේ එක්සත් ජාතික පක්ෂය දිනන්න අපි සියලු දෙනා මේක රාජ්‍ය තනතුරු පැත්තකට දාන්න දිනන ස්වරූපෙට එන්න බැරිද අපට? අන්න ඒක තමයි අපට අවශ්‍ය වෙන්නේ. ඔව් ගරු මන්ත්‍රීතුමා, මේ සාකච්ඡාව නිමා කරනකොට මම මේ ප්‍රකාශ කරමින් සිටියේ ඒ කාරණාව තමයි. අද දවසේ ඔබතුමාව තමයි අපි කැඳවලා මේ සම්බන්ධයෙන් කතා කරේ. ඉදිරි මේ සාකච්ඡාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. ඉදිරියට මේ සාකච්ඡාව ඉදිරියට යනවා. ඉදිරියෙන් ඉදිරියට යනවා මේ සාකච්ඡාව. ඉදිරි දිනයකදී අපි බලාපොරොත්තු වෙනවා ඔබතුමා කියූපෝ නම් ටිකක් ගෙන්නලා ඒගොල්ලෝ ඒ තුමාලත් එක්කත් මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න. එතකොට තව සැඟවිච්ච හුඟා කරුණු කාරණා අපිට එළියට ගන්න පුළුවන්. ඒ ආවොත් එන්නේ නැති වුණොත් ප්‍රශ්නේ කොහොමද හරි බලහත්කාරයෙන් ගන්න පුළුවන්ද? මොකද ප්‍රකාශවලට ප්‍රකාශ කරලා මෙහාට එන්න පුළුවන් අපි වගේ ඇවිල්ලා වැඩේ කියන්න හොඳ කොන්දක් තියෙනවා. නමුත් හිතවත් තැන්වලට ප්‍රකාශ කරලා ඒව පබ්ලිෂ් කරලා ඊට පස්සේ මෙහාට එන්න නැතු උත්තර දෙන්න මොනවද වෙන්නේ? හොඳයි මන්ත්‍රීතුමා, ඒ අභියෝගයත් අපි බාර ගන්නවා. ඔබතුමා කියන විදිහට ඒ එන්නේ නැති කට්ටිය, එන්නේ නැති පාර්ශ්වයන් පවා අපි අද ඔබතුමා අසුන්ගෙන සිටින මේ ආසනේ අසුන් ගන්නවන්න අපි ඉදිරි දිනකදී බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.